මූවිස් බලන කෙනෙක් විදිහට වානිවරින්ම දන්නවා ඉතින් ලෝකේ මූවිස් ගත්තාම එතන චිත්‍රපටි ගත්තාම අපි දන්න විදිහට කොරියන් මූවිස්, ඒෂියන් මූවිස්, ඒ වගේම හොලිවුඩ් මූවිස්, බොලිවුඩ් මූවිස් මේ විදිහට චිත්‍රපට ක්ෂේත්‍රයේ දැවැන්ත බලපෑමක් කියලා ගන්න පුළුවන් මූවිස් කැටගරි, මූවිස් නිෂ්පාදනය කරන කැටගරිස් ගොඩක් තියෙනවා. ඉතින් අද මේ වීඩියෝ එකේදී අපි කතා කරන්නේ මේ මූවිස් කැටගරිස් ඔක්කගෙම. එහෙනම් තන සරලවම මුළු ලෝකෙම චිත්‍රපටියක් සඳහා වැඩිම වැටුපක් අය කරන, වැඩිම මුදලක් අය කරන, ඒ වගේම චිත්‍රපට ක්ෂේත්‍රයෙන් වැඩිම මුදලක් උපයලා තියෙන ඇක්ට කවුද එහෙම නැත්නම් රංගන ශිල්පියා කවුද කියලා. ඉතින් අත්‍තරම මේ වෙන කවුරුත් නෙමෙයි, ඔයාලා හැමෝම දන්න රොක් එහෙම නැත්නම් ඩේවිඩ් ජෝන්ස් කියන රංගන ශිල්පියා. ඉතින් රෙස්ලින් බලන කෙනෙක් විදිහට WWE නරඹන කෙනෙක් විදිහට රොක්ව අනිවාර්යයෙන්ම අඳුරනවා ඇති. අපි යමු රොක් ගැන කතා කරන්න. එහෙම නැත්නම් ලෝකේ වැඩිම වැටුපක් උපයන රංගන ශිල්පියා ගැන කතා කරන්න. ඉතින් තමත් අපේ channel එකත් එක්ක ද මීනින් channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් දැම්ම channel එක subscribe කරලා channel එකත් එක්ක එකතු වෙන්න මේ වගේ අමුතු videos, වෙනස් videos ගොඩක් channel එකේ ඔයාලට බලන්න පුළුවන්. ඉතින් අද අපි කතා කරමු ලෝකේ වැඩිම වැටුපක් අය කරන රංගන ශිල්පියා කවුද කියලා. ඩේවිඩ් ජෝන්ස් එහෙම නැත්නම් මේ රොක් කියන රංගන ශිල්පියා ඉපදෙන්නේ ඇමරිකාවේ එක්සත් ජනපදයේ කැලිෆෝනියාවල හෙවර්ඩ්ස් වල. ඉතින් 1972 මේ දෙවනිදා තමයි මම උපත ලබන්නේ. ඒ වගේම විශේෂම කාරණේ තමයි මොහු ශේෂ්ත්‍රයට ආපු කාලේ ඉඳන්ම මොහු පොඩි කාලේ ඉඳන්ම රංගන ශිල්පියෙක් නෙවෙයි. මොකද අනිවාර්යෙන් WWE චැම්පියන්ෂිප් එක නරඹන කෙනෙක් විදිහට, රෙස්ලින් බලන කෙනෙක් විදිහට අනිවාර්යෙන්ම රොක් වඳුරනවා මේ ඩේවිඩ් ජෝන්ස් වඳුරන්නේවා රොක් විදිහට. මොකද අපි දන්නවා WWE චැම්පියන්ෂිප් එක ගත්තට පස්සේ රොක් කියන චරිතය ඒක ඇතුළේ ගොඩක් ෆේමස් වෙච්ච චරිතයක්. ඒ වගේම එතන හිටපු චැම්පියන් කෙනෙක් චැම්පියන්ෂිප් එක පවා කීපවතාව දිනාගෙන තියෙනවා ජෝන්සීන. මේ වගේම රෙස්ලින් තරුව තමයි රොක් කියන්නේ, ඩේවිඩ් ජෝන්ස් කියන්නේ. ඉතින් මොහු වසර 8ක පමණ කාලයක් WWE චැම්පියන්ෂිප් වල ඉඳලා තමා රංගන ශිල්පියට එන්න පටන් ගන්නෙ. හැබැයි අපි දන්නවා ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් සීරීස් එකේ ඉඳන් මෙයා රෙස්ලින් වල ඉන්න ගමන්ම තමයි ඒක රඟපාලා තියෙන්නේ. රංගන ශිල්පියාට අමතරව මොහු තවත් නිෂ්පාදකවරයෙක්, නළුවෙක්, ඒ වගේම ව්‍යාපාරිකයෙක්, ඒ වගේම දැන් වෙද්දි අද වෙද්දි විශ්‍රාමික වෘත්තීමය මල්ලෝපරට වීඩියෝ එකක් ගන්න තමයි වෘත්තීමය විශ්‍රාමික WWE තරන්තරුවෙක් විදිහට මම හඳුන්වනවා. ඒ වගේම ඇමරිකානු සහ කැනේඩියානු ෆුට්බෝල් ක්‍රීඩකයෙක් බවටත් මම පත් වෙලා ඉඳලා තියෙනවා. ඉතින් අද වෙද්දි මම තමයි ලෝකේ වැඩිම වත්කමක් උපයන, ලෝකේ වැඩිම වැටුපක් ලබන රංගන ශිල්පියා බවට පත් වෙලා තින්නේ. මගේ නෙට්වර්ත් එක ඇමරිකානු ඩොලර් මිලියන 320යි. ඉතින් සාමාන්‍යයෙන් මම මූවි එකක් සඳහා, සාමාන්‍ය චිත්‍රපටයක් සඳහා මම ඇමරිකානු ඩොලර් මිලියන 20ක් පමණ අය කරනවා කියලා තියෙනවා. හැබැයි ඊට අමතරව මම ඒ මූවි එක එහෙම නැත්නම් ඒ චිත්‍රපටිය තමන්ගේ සමාජජාලවලින් ඒක ප්‍රචාරය කරනවට, ෂෙයා කරනවට වෙනම ඇමරිකානු ඩොලර් මිලියනකුත් ඒ චිත්‍රපට සමාගමෙන් අය කරනවා කියලා සඳහන් කරනවා. ඒ විතරකුත් නෙවෙයි, මේ ඇමරිකානු ඩොලර් මිලියන 20-21 චිත්‍රපටිය නිකුත් කරනවට පස්සේ ලැබෙන ලාභය නැතුව තමයි මම ඩොලර් මිලියන 21ක් එකතු කරන්නේ. එතකොට හිතන්න චිත්‍රපටියක් කියන්නේ මොකද, චිත්‍රපටිය අනිවාර්යෙන් ජනප්‍රිය වෙනවා, ලෝකේ ට්‍රෙන්ඩින් ලිස්ට් එකේ නම්බර් 1 බවට පත් වෙනවා. එතකොට ඉතින් අනිවාර්යෙන් මොහුගේ චිත්‍රපටියට පස්සේ මොහුට ආය ලාභයක් ලැබෙනවා. ඉතින් එතකොට ඩොලර් මිලියන 21කටත් වඩා මුදලක් මොහු චිත්‍රපටියකින් උපයනවා. ඉතින් ඔයාලා දන්නවා ජනමාන මේ රොක් එහෙම තමයි ඩේවිඩ් ජෝන්ස් රංගපාන මූවිස් ගත්තාම ප්‍රසිද්ධ මූවිස් ගොඩක් තියෙනවා. ජුමාන්ජි, ජර්නි 2, ඒ වගේම ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් සීරීස් එක, ඒ විතරකුත් නෙමේ බේබෝච්, සෑන් ඇන්ඩ්‍රියාස්, හොබ්ස් ඇන්ඩ් ෂෝ, මේ වගේ ගොඩක් ප්‍රසිද්ධ මූවිස් වල. ඇත්තටම මේ මූවිස් ප්‍රසිද්ධලා දින මේ රොක්කින්දම තමයි මොහු රංගපානවා. ඉතින් ඩේවිඩ් ජෝන්ස් කියන හන්ත ලෝකේ වැඩිම වැටුපක් ලබන රංගන ශිල්පියා ගැන කතා කරන්න තියෙන මේ දේවල් ටික තමයි. වීඩියෝ හොඳට ලයික් කරන්න, වීඩියෝ එක ඔයාලගේ යාළුවන්ට පෙන්වන්න ඕන, ෂෙයා කරන්න. ඒ වගේම ඔයාලගේ අයිඩියා එකක් ඩේවිඩ් ජෝන්ස් කියන මොහුගේ වැටුප ගැන ඔයත් ආස කෙනෙක් නම් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න, වීඩියෝ එක ගැන අදහස් ඔයාලා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ තවත් වීඩියෝස් අපේ channel එකේ තියෙනවා, ගිල්ල channel එක බලලා channel එක subscribe කරන්න, තවත් මේ වගේ videos නරඹන්න ඕන. ඉතින් අපි තවත් මේ වගේ වෙනස් වීඩියෝකින් හම්බෙමු. Thank you.